නාරාහිමිට අභයාරාම විහාරස්ථානයේට දේශපාලන කටයුතු වාණිජීය කටයුතු වෘත්ති කටයුතු තහනම් කියලා අද දිහාධිකරණයෙන් තහනම් නියෝගයක් දුන්නා කියලා මට දැනගන්න ලැබුණා. මම තම නියෝගය මම දැකලා නැහැ. ඇත්ත වශයෙන්ම නාර අභයාරාම වගේ එකක්වත් කෙරෙන්නේ නැහැ. අභයාරාම කියන්නේ පැරණි විහාරස්ථානයක්. හැම පක්ෂයක්ම හැම ජාතියක්ම අභයාරාමයට පැමිණෙනවා. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පළවෙනි දේශපාලන රැස්වීම දීලා මේ පානපත්තු කරලා දෙන්නේ අභයාරාමයට ඇවිල්ලා 77. අනිකුත් අපේ අනිකුත් රාජනායකවත් විහාරස්ථානයට පැමිණෙනවා. වර්තමාන අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් තුන්සැනක් දැන්නත් අභයාරාමයට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට විහාරස්ථානයේ පොදි ස්ථානයක් රැස්වීම තියන්න පුළුවන්කම තිබෙනවා. ඒක අපි මේ තහනම් කළත් නැහැ පොදි ස්ථානයක් නිසා. නිකන් අපි ඒගොල්ලන්ට කියලා නිකන් රැස්වීම දෙන්නේ පම්පේ නඩත්තුවට යමක් දිය යුතු කියන එක අපි මතක් කිරීම කියලා දෙනවා. කියන ඕක මුළුමනින්ම මේක ප්‍රතික්ෂේප කරන අතර දැන් එහෙමනම් අද මේ දේශපාලඥයෝ තමන්ට ප්‍රශ්නයක් ආපුවාම අස්කිරි මල්ලතු රාමන් අමරපුර සිවුනිකායම කියලා උපදෙස් ගන්න යනවා. ඒකත් මං හිතනවා තහනම් නියෝගයක් ගන්න වළක්වන්න වෙයි කියලා ඉදිරියේ මේ යන ගමන. නමුත් මේ අපි යන ගමන නතර කරන්නත් මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වශයෙන් අපි ඉදිරි ගමන නතර කරන්න මේ වගේ කාටවත් පුළුවන්කමක් නැහැ. එහෙම දේශපාලඥයෝ ගිහිල්ලා තමයි රංගිර දඹුලට දැන් සීල් තියණ්ඩායි නොයෙක්ව ඒ දේශපාලඥයෝනේ. එහෙමනම් මේ පිළිබඳව උසාවියට අගති රහිතවයි මම මේ කියන්නේ. අගති රහිතව කියන්නේ උසාවි නියෝගය මට තව ලැබිලා නැහැ. නමුත් ඒක ලැබුණාන් පස්සේ අපි හරි උත්තර දෙන්න සූදානම් වෙනවා. තවම අධිකරණ නියෝගේ මාතර ඇවිල්ලා නැහැ. ඇවිල්ලා පස්සේ තමයි මම මේකට හරි උත්තර දෙන්න සූදානම් වෙන්නේ. මන් දැකලානේ ආරංචි මාත්‍ර පමණයි මට තියෙන්නේ. එතෙක් ඔය කියන කිසි දෙයක් අභයාරාමයේ වෙලා නැහැ. අපි කරන මේ දැන් අපි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කරගෙන යන කිසිම දෙයක් අපි නතර කරන්නේ නැහැ. මොන විදිහේ බලපෑම් ආවත් අපි ඒක නතර කරන්නේ නැහැ. නමුත් අවස්ථාවාදීන් තමන්ගේ අභිමර්ථාර්ථයන් ඉෂ්ට කර ගැනීම පිණිස මේ කරන දේවල් අපි දුවිලක්කසෙන්වත් ගණන් ගන්න නැහැ කියන එකයි මම මතක් කරන්නේ.